තාත්තා රට රස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජවරම් කරුවන්ට අහු නොවි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. නෑ විශේෂයෙන්ම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 148 වගන්ති යටතේ මහජන මුදල් සම්බන්ධව බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒක ඉතාම පැහැදිලි. ඒ වගේම අපේ රටේ ණය ලබා ගැනීම සම්බන්ධව සීමාව ලකුණු කරන්නේත් පාර්ලිමේන්තුව ඇතුලේ 2003 මේ ණය වත්කම් පිළිබඳ පනතකුත් අපි ඒ වෙනුවෙන් දාලා තියෙනවා. එතකොට මේ තත්ත්වය ඇතුලේ තමයි IMF එකේ ණය සම්බන්ධ කාරණය පාර්ලිමේන්තුවට ගෙනාවේ. හැබැයි ඔය මේ රට බංකොලොත්කරණය කරපු අර 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා ගත්ත තීරණය ගන්න පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඒක වැරදි කියලා තමයි අපි අපේ ස්ථාවරේ. හැබැයි ඒවකට හිටපු මුදල් ඇමතිවරයයි වර්තමාන මහබැංකු අධිපතිවරයයි කියන්නේ ඒක පාර්ලිමේන්තුවෙන් අහන්න ඕනේ නැහැ කියලා. මම විශ්වාස කරනවා ඒක එහෙම නෙමෙයි කියලා. අනාගතයේ මේ මුළු ආර්ථික කඩාවැටීම ගැනම තියෙන කොමිසමකදී ඒ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න පුළුවන්. අපි බලන්න ඕන මම හිතන්නේ පාර්ලිමේන්තුවෙන් අහන්න නැතුව මේ රට බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කරපු එකම වැරදි. හැබැයි දැන් පාර්ලිමේන්තුව සතු බලයක් තමයි මේ මේගොල්ලෝන්ට බාර දීලා තියෙන්නේ. ඒක පාර්ලිමේන්තුවේ IMF එකඟතාවයේ අනුමැතියෙන් බාර දීලා තියෙනවා. දැන් මේ ආපහු පාර්ලිමේන්තුවට දාන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පොහොට්ටුවේ ඔක්කොමලා මේකට සම්මාදම් කරගෙන වික්‍රමසිංහ මහත්තයාගේ මේ ව්‍යාපෘතිය කඩා වැටුනොත් ඒක ඉතින් පොහොට්ටුව පැත්තටත් ටිකක් තල්ලුවක් දාන්න පුළුවන්නේ. ඒ අර්ථයෙන් තමයි මේ කරන්නේ. නැත්තම් මේක මැන්ඩේටරි නෑ. මේකට අර මේක මේ බැඳිලා නෑ පාර්ලිමේන්තුවට දාන්න. නමුත් පාර්ලිමේන්තුවට දානවා. ඒක දාන විදිහත් හරිම වෙනස් විදිහකට දාන්නේ. හදිසි පාර්ලිමේන්තු රැසීමක් ඇඳවලා සති අන්තේ සෙනසුරාදා ඉරිදා එහෙමයි තියෙන ආරංචිය. එහෙම නැතුව මේ නිෂ්කලංකව කරන එක නෙමෙයි. මේව ඔක්කොම අර තක්කඩි විදියට කරන්නේ. ඇත්තටම මේ රටේ රාජ්‍ය පාලනයට මීට වඩා විනයක්, මීට වඩා පාරදුෂ්‍යභාවයක්, මීට වඩා විනිවිදභාවයක් අවශ්‍යයි. අපි විශ්වාස කරන්නේ නැහැ මෙහෙම තක්කඩි විදියට මේක කරන්න ඕන කියලා. නමුත් එහෙම තමයි ආණ්ඩුව කරන්නේ. කවුද ජනතාව පාරට බැස්සුවේ? දැන් රණවීර වික්‍රමසිංහ මහත්තයා කිව්වේ එතුමාලා බැස්සුවා කියලානේ. එතුමාම ඇවිල්ලත් කිව්වේ මේක අපි ආරක්ෂා කරනවා, මේ පාරට බැහැපු එක හරි කියලා එතුමානේ කිව්වේ. එතුමා ඒකට වෙනම යුනිට් එකකුත් දාලා ආහාර පානක් දෙන්න හැදුවේ. ඉතින් අපිද ඒ බැස්සුවේ? එහෙමනම් එහෙනම් එතුමානේ බස්සලා ඇත්ත. ඉතින් පාරට බැස්සීම ජනතාව පාරට බහින්න ඇත්තේ විවිධ හේතු මත. හැබැයි ඔය හුඟක් අය කියනවා මේ පෝලිං නැහැ කියලා. ඇත්ත තමයි, පෝලිං නැහැ හේතු දෙකක් නිසා. එකක් තමයි ණය ගෙවන්නේ නැති නිසා. අපි ණය ගෙවන එක නවත්තලා මුළු රටම බංකොලොත් කරපු නිසා ඉතුරු වෙන මුදල් ටිකෙන් තෙල් ගේන්න පුළුවන්. එක දෙවෙනි එක ඉන්ධන පාවිච්චිය විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. එතකොට ඉතින් තෙල් වල ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. රට සම්පූර්ණ ආර්ථිකයේ සංකෝචනය කරලා රට සම්පූර්ණ බංකොලොත් භාවයට ප්‍රකාශයට පත් කරලා ඒ බංකොලොත් භාවය නිසා ණය සතයක්වත් ගෙවන්නේ නැතුව ඉන්න අවස්ථාවක මේ රටේ අර මේ කලමනාකරණේ වීම විතරයි මෙතන තියෙන්නේ. ඒක මේ මහා විශාල ජයග්‍රහණයක් කියලා කියන එක මහා විකාරයක්. ඒක ඉතින් අර මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සාපේක්ෂකව මේ අර මේක අර ට්‍රැෆික් සාජන් ලා දෙන්නේ නගර කලමනාකරණය කරුවා වගේනේ. අරයා ඉන්නකොට වාහන තදබදේ වැඩි වුණා, මෙයා ඉන්නකොට වාහන් ටික හොඳට යනවා කියලා කියන්න පුළුවන්. හැබැයි මේ නගරේ වර්ධනයේ කිසිම දෙයක් මේ දෙන්නම කරලා නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. රණවීර වික්‍රමසිංහ මහත්තයා ආර්ථික වර්ධනයේ පැත්තෙන් ලොකු දෙයක් කරලා නැහැ. එතුමා කරලා තියෙන්නේ ඔය කියපු ටික තමයි. ඉතින් මේ එන දැන් අලුතෙන් අලුත් ව්‍යාපෘතියක්, අලුත් ඉන්වෙස්ට්මන්ට් එකක් ඇවිල්ලා නැහැ එක ඩොලරයක්වත්. අර තියෙන රෙමිටන්ස් වලින් රටක මේ විදේශ ප්‍රාග්ධනය තියාගෙන යන රටවල් හරිම අඩුයි. නමුත් ඒක හරිම චලනය වෙන සාධකයක්. හැබැයි අපි රෙමිටන්ස් ටික නැවත එන්න පටන් ගත්තාට පස්සේ අපි අපනයනෙන් ලැබෙන මුදල් ටික යම් ප්‍රමාණයකට අඩු වෙලා වුණත් ලැබෙන තත්ත්වයක් තුළ ඉතින් මේ මූලික අවශ්‍යතා ටික සපුර ගන්න පුළුවන් ණය ගෙවන්නේ නැති තත්ත්වයක. හැබැයි අපේ රටේ ආර්ථිකයේ තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙක, ඒ කියන්නේ එක පැත්තකින් බැලන්ස් ඔෆ් පේමන්ට්, ඒ කියන්නේ මේ ගෙවුම් ශේෂ අර්බුදය, අපිට ලැබෙන විදේශ මූල්‍ය වලට සාපේක්ෂව අපෙන් වියදම් වෙන මූල්‍ය ශක්තිය වැඩිවීම,
එනිසා මේ බැලන්ස් ඔෆ් පේමන්ට් එකේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ, විසඳිලා නැහැ, විසඳීම සඳහා උත්තර නැහැ. ඊළඟට රට ඇතුලේ අපේ රජයේ විදිහට වියදම් කරන ප්‍රමාණයට වඩා ආදායම අඩුවීම, අපි කියනවා ඒකට බජට් ඩෙෆිසිට් එක කියලා, අයවැය හිගය, ඒක සඳහා දීලා තියෙන ඉතාමත්ම පටු ප්‍රතිමේ උත්තර. දැන් අපේ ණය, අපේ බදු ප්‍රතිපත්තිය, අපි ටැක්ස් ගහන එක දැන් මොකද්ද කරලා තියෙන්නේ? මේ රටේ අර ෆෝමල් එකොනොමි එකේ ඉන්න, ඒ කියන්නේ පේ ෂීට් එකකින් පඩිය ගන්න අයට බොහොම ලාභෙට ටැක්ස් එකක් ගහනවා. හැබැයි ඉන්ෆෝමල් විශාල ආර්ථික ක්‍රියාදාමවල යෙදිච්ච අය ඉන්නවා, යෙදෙනා ඉන්නවා. ඒ කාටවත් එහෙම ටැක්ස් එකක් ගහන්නේ නැහැ. එතකොට අර ෆෝමල් මේ රටේ වෘත්තීය වේදීන් කියන අයට දඬුවමක් දුන්නා වගේ. ඕගොල්ලෝ පිළිවෙලට පඩි ගන්න අය නම් දඬුවමක් දෙනවා. ඕගොල්ලෝ ඉගෙන කියාගෙන වැදගත් විදියට පෞද්ගලික අංශය හරි රජයේ අංශය හරි වැඩ කරන අය නම් ඕගොල්ලන්ට ගානවා බදු. හැබැයි ඊට පිටින් ඕන තරම් හම්බ කරුවට සත පහක්වත් අපි බදු ගහන්නේ නැහැ, බදු ගහන්න යාන්ත්‍රණයකුත් නැහැ. ඉතින් මේක තමයි මේ බදු ප්‍රතිපත්ති කියන්නේ. මොන නිර්මාණයක්ද මේකේ? ඒ නිසා අපේ රටේ සුරා බදු, ආදායම් බදු සම්බන්ධව අලුතෙන් හිතන්න විශාල ශේෂ්ත්‍රයක් තියෙනවා. ඒකක්වත් කරන්නේ නැතුව අර පේ ෂීට් එකකින් පඩි ගන්න විශ්වවිද්‍යාල ගුරුවරයාට, පාසල් ගුරුවරයාට, එහෙම නැත්නම් සාමාන්‍ය කර්මාන්තශාලාවක වැඩ කරන පුද්ගලයාට ලේසියට සිල්ලරේට ගහන්න පුළුවන් බදු ගහලා ඒකෙන් ගාණක් හොයාගෙන ඉන්නවා. ඉතින් ඕක තමයි මේ බදු සංස්කරණය කියන්නේ. වෙන මොකුත් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරන්නේ මේ රටේ ප්‍රධාන ආර්ථික ප්‍රශ්න, ඒ කියන්නේ එක පැත්තකින් ගෙවුම් ශේෂ අර්බුදයත් අයවැය හිගයත් දෙකම සමහන් කරන්න පුළුවන් ශක්තිමත් ආර්ථික මේ ප්‍රතිපාදනයක් මේ ආණ්ඩුව ඉදිරිපත් කළා නැහැ. එක පැත්තකින් ණය කළමනාකරණය කරන්න කියලා සම්පූර්ණ මේ රටේ ආර්ථික අර්බුදයට පත් වෙන විදිහේ එකඟතාවක් IMF එකත් එක්ක හදාගෙන ඇවිල්ලා ඒක ක්‍රියාත්මක කරන්න හදනවා. අනිත් පැත්තෙන් ඉතාම සුළු වශයෙන් ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණයක් විදිහට දැන් රටේ තියෙන්නේ. ඒකට ඉන්ධන ටික දීලා පොලින් නැති කරුවා කියලා කියනවා. ඊළඟට බදු ප්‍රතිපත්තිය කියලා මේ බජට් ඩෙෆිසිට් එක හදන්න කියලා මේ රටේ වෘත්තීය වේදීන්ට පමණක් විශාල බරක් දාපු බදු යාන්ත්‍රණයක් හදලා ඉන්නවා. ඉතින් මෙච්චරයි කරලා තියෙන්නේ. මෙහෙමයි, අපේ රටේ පරිධියේ ඉන්න නැත්නම් යටම ඉන්න සමාජ කොට්ටාසයක් ඉන්නවා. ඒ අයට මූලික වශයෙන් අර අපේ අර දරිද්‍රතා රේඛාවෙන් පල්ලැහැ ඉන්න සමාජයක්. මේක මාකට් එක නැත්තම් විවෘත ආර්ථිකය කියලා අපි මේක විවෘත කෙරුවට හැම එක්කෙනාම ඉන්නේ සමාන තැනක නෙමෙයි. මේක හරියට අර රිලේ ගේම් එකක් දුවන්න කියලා ඔක්කොම කියලා ඔක්කොම නියම තැන ඉන්නව නෙමෙයි. එක එක්කෙනා ඉන්නේ විවිධ සමාජයේ දුෂ්කර තැන්වල. එතකොට රජයට, අපේ වාගේ රටවල්වල විශේෂයෙන්ම ආසියාතික සමාජයේ රජයකට වගකීමක් තියෙනවා ඒ යටම ඉන්න සමාජ තීරුව ආරක්ෂා කරන්න. ඒ අර්ථයෙන් තමයි ඔය හාල් පොත, ආහාර මුද්දරේ, ජනසවිය, සමෘද්ධිය, දිවි නැගුම ඔක්කොම ගෙනාවේ. අපි විශ්වාස කරනවා ඒ සමාජ කණ්ඩායම ආරක්ෂා කළ යුතුයි. ඒක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ සමාජ කණ්ඩායම ආරක්ෂා කිරීමයි මේ රටේ growth එක ඉස්සරහට ගැනීමයි දෙක අතර තියෙන තව වැදගත් සංකල්පයක් තියෙනවා, distribution කියලා. දැන් මේ විශේෂයෙන්ම liberal ආර්ථිකයේ රණවික්‍රමසිංහ මහත්තයාගේ liberal ආර්ථිකයේ තියෙන ස්වභාවය තමයි අර යට මිනිස්සුත් අමතක කරනවා, බෙදාහැරීමත් අමතක කරනවා, growth එක වර්ධනය ගැන විතරක් හිතලා පෞද්ගලිකංශ කීප දෙනෙකුට උදව් කරන එක තමයි රණවික්‍රමසිංහ මහත්තයා දිගටම කරේ. මේ ගමන විතරයි ඔය පරිධිය යට ඉන්න ජනතාව ආරක්ෂා කිරීම වැඩසටහනක් ගැන එතුමා හිතන්නේ. ඔය අස්වැසුම කියලා ඇවිල්ලා තියෙන ඒක මෙතෙක්කල් වික්‍රමසිංහ මහත්තයාගේ ලිබරල් වාදය ඇතුළේ ඕක තිබුණෙම නැහැ. අපි තමයි ඒක වෙනම ගෙනාවේ. හැබැයි එතුමා දැන් ඒකට බැහැලා තියෙනවා. අපි විශ්වාස කරන්නේ ඒ ඡන්ද ලක්ෂ මේ 20, එහෙම නැත්නම් ඒ පවුල් ලක්ෂ 20 මේ රටේ ආරක්ෂා කරන්න ඕන. ඒක සමහර කාලයක 14ක් වෙනවා, සමහර කාලයක තව වැඩි වෙනවා. දැන් ඒක වැඩි වෙලා තියෙනවා. ඒක ආරක්ෂා කිරීම ඡන්දයට සම්බන්ධ ගන්නේ මේ කවුරු ආවත් කරන්න ඕන, අපි ආවත් ඒක ආරක්ෂා කරනවා. හැබැයි අපි මේ වාගේ අවුලක් කරගන්නේ නැහැ. මේක සම්පූර්ණ අවුලක්. මේක පටන් ගන්නකොටම අපි දැනගෙන තිබුණා අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න අපේ
ඔය සමෘද්ධි නිලධාරීන් පැහැදිලි කරලා කිව්වා මේගොල්ලෝ විශාල අවුලක් කරගෙන යන්නේ කියලා. ඒ අවුල තමයි දැන් එදියේට ඇවිල්ලා තියෙන්නේ. මේක නිරවුල් කරන්නත් තව සෑහෙන දවසක් කියයි. හරි. එහෙනම් තමුන් ආසර හැම දිනාටම බොහොම ස්තුතියි.